ආයුබෝවන් සුබ දවසක් මේ සෙනසුරාදා හිමිදිරි පාන්දර ඔයගොල්ලන්ට අරන් එන විශේෂ වීඩියෝ එක තමයි සිව්හෙළයේ ස්වර්ණමය යුගය ආරම්භ වී ඇත. ඉතින් මේ වීඩියෝ එක මේ වගේම දැන් මාස 7කට පමණ පෙර මම කළා. බොහෝ දෙනා ඒක දැක්කා. ඒ කාලේ රටේ බොහෝ ප්‍රශ්න තිබුණා. තෙල් පෝලිම් ඒකත් එක්කම මිනිස්සුන්ට විවිධාකාර ප්‍රශ්න තියෙන කාලෙක මම අරන් ආ වීඩියෝ එකක් ස්වර්ණමය යුගය ආරම්භ වී ඇත කියලා. එතකොට ගොඩක් අයිට හිතුණ මොකද්ද මේ කියන ස්වර්ණමය යුගය මේ වගේ රටේ ප්‍රශ්න තියෙන වෙලාවක මොකද්ද මුහුමේ කියන ස්වර්ණමය යුගය කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් මම ඒ දාලා තියෙනවා. මේ ඔබට පේන ආකාරයෙන් ඒක බලන්න පුළුවන් මගේ channel එක ඇතුළෙම. මම මේ සම්පූර්ණ වීඩියෝ එකේදී ඔබට කිව්වා විශ්වය විසින් කරන මේ සංසිද්ධිය කුමක්ද කියලා. ඉතින් රජවරුන් පත් කළ විශ්වය රජවරුන්ගේ ගෙදර යවුවා වගේම මිනිස්සුන් පාට කණ්ණාඩි ගලවන්නට බොහෝ පාඩම් ඉගන්වලා දුන්නා. ඒ වගේම තමයි වසෙන් විසෙන් තොරව ඔබ වගා කළ යුතුයි කියන දේ මේ කොරෝනා පැමිණීම සමග වගා සංග්‍රාමය ආරම්භ කරමින් කියලා දුන්නා. ඒ වගේම තමයි තාක්ෂණික ලෝකයට ඔබ සම්බන්ධ වෙන්න ඕනේ කොහොමද කියන එක මේ කොරෝනා සමග බොහෝ දෙනාට කියලා දුන්නා. ඉතින් මේ විදිහට විශ්වය විසින් ක්‍රමක්‍රමයෙන් අරගෙන ඇවිල්ලා 2023 වර්ෂයේදී ඔබව එක් ස්ථානයකට එකතු කරන්නටයි මේ සූදානම් වන්නේ. මොකද විශ්වයට අවශ්‍යතාවයක් තියෙනවා ශ්‍රී ලංකාවේම නැත්නම් අපගේ සිව්හෙළය නැවතත් නගා සිටින වර්ෂයේ බවට 2023 වර්ෂය ආරම්භ කළා 2024 වර්ෂයේදී මේ නිසි නායකත්වයේ සමගින් සිව්හෙළය නැවතත් මේ සිව්හෙළයේ සේනාවන් එක්සේ සත් කරන්නට. ඔබ කවුද? ඔබේ ජාතිය කුමක්ද කියලා ඇහුවොත් ඔබ හෙළයෙක් කියන දේ පමණයි ඔබට කිව යුතු වන්නේ. ඒ හැර ඔබට වෙනත් කිසිදුම ජාතියක් එව නැත්නම් සංවිධානයක් දේශපාලනයක් ඔබට පවතින්නට බෑ. ඔබ අතීත සිව්හෙළයෙක් පමණයි. සූර්ය වංශයේ හෙළ රාවණලේ පවතින ඔබට තිබිය යුත්තේ සිව්හෙළය රැකගැනීමේ අරමුණ පමණයි. ඔබ කුමට ජාතක වී ඇද්ද? ඔබ මේ විශ්වයට පැමිණිලා තියෙන කුමන අරමුණකින්ද කියන එක කුඩා කාලේ ඉඳ ඔබට ප්‍රශ්නයක් වෙන්නට ඇති. මේ සිව්හෙළය එක්සේ සත් වෙන ආකාරය ඔබ මනසින් දකින්නට ඇති. එනිසා ඔබ තනිව මේ වන විටත් බොහෝ කාර්යයන් කරමින් සිටින කෙනෙක් වන්නට පුළුවන්. මොකද එවන් අයට තමයි මාගේ මේ වීඩියෝව මේ ආකාරයෙන් අසන්නට ලැබෙන්නේ. ඉතින් ඔබ සිව්හෙළයේ සුජාත පුතෙකුනම් සුජාත දියණියකනම් මේ වන විටත් ඔබ මේ හොඳින් අහුම්කම් දෙනවා ඇති. ඔබ දන්නවා නැවතත් සිව්හෙළයේ ස්වර්ණමය යුගය ආරම්භ වෙමින් පවතිනවා. අපි මේ ශ්‍රී ලංකාව තුලින් එහෙම නැත්නම් අපි මේ සිව්හෙළයේ ආරම්භක ස්ථානය තුලින් නැවතත් සිව්හෙළයන් නැගිටෙමින් හෙළ රාවණ ශක්තියෙන් දසවිධ වූ රාවණ ශක්තියින් අවදි වෙනවා. බොහෝ දෙනා මේ වෙනකොට විසළු කරමින් පවතිනවා. කෝඹලාගේ අභීත අභිමානය කෝයේ අභීත හෙළයන් තුල තිබූ ශක්තිය කියන දේ මේ වෙන විටත් සියලු දෙනාම හිතමින් පවතිනවා. මොකද්ද එතනට වුනේ කියන එක ඔබ දන්නවාද? ඔබේ තුල ওই පවතින විඥාණය කොතරම් දුරට පැරණි විඥානයක්ද ඔබ සතුව පවතින්නේ කියලා. අපේ හෙළ ස්වර්ණමය යුගයන්ට සම්බන්ධව විවිධ කාර්යයන් ඉෂ්ට කරපු රසක් මේ වෙන විට සුජාත පුතුන් විදියට මේ ලක්දෙරණේ ජනිත වෙලා ඉන්නවා. ඔබ සතුව පවතින්නේ ඒ හෙළ රාවණ යුගය තුල පැවතිච්ච දසවිධ වූ ශක්තිය. ඔබ මේ වෙන විට පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. ඔබ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ වෙනත් විෂයන් ධාරාවක් තුල බොහෝ පරිණත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබ මේ යුගය තුල මොන ආකාරයක පුද්ගලයෙක් වුණත් ඔබගේ ඥානමය වශයෙන් ඔබගේ විඥානමය වශයෙන් තියෙන්නේ පැරණි ශිෂ්ටාචාරමය වශයෙන් ඉතාමත්ම දැවැන්ත තැනක තිබූ හෙළයේ ඥාන සහිතව හෙළයේ විඥානයන් තමයි ඔබ සතුව පවතින්නේ. ඒ ශක්තියින් තුලින් තමයි ඔබ දන්නේම නැතුව කුඩා කලේ ඉඳන් ඔබ හිතන්නේ නැති පරාසයකට ඔබගේ දැනුම් පද්ධතිය විසිරුවලා තියෙන්නේ. ඔබට හිතෙනවා මගෙන් මොකද්ද මේ රටට වෙන්න ඕනේ? මගේ ඇඟ ඇතුලේ කැකෑරෙන ලේවල තියෙන්නේ මොකද්ද? මම මොකක් කරන්නටද මේ ඉපදිලා තියෙන්නේ කියන ලොකු ප්‍රශ්නයක ඔබ මේනකොට ඉන්නවා. මම ඒක දන්නවා. ඔබට අවශ්‍යතාවයේ තියෙනවා මේ සිව්හෙළය වෙනුවෙන් නැවතත් ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න. නමුත් ඒ සිද්ධවන්නේ කොහොමද කියන එක ඔබට කිසිම අවබෝධයක් නැහැ. අපි හැම තිස්සෙම බලාගෙන ඉන්නවා රාවණවරු පහළ වෙනකන්. අපි බලා ඉන්නවා දියසෙන්වරු පහළ වෙනකන්. කාටවත් අවශ්‍යතාවයක් තිබුණද තමා තුලින් ඒ දේ සිද්ධ කරන්නට අවශ්‍ය තමන්ට හැකි දායකත්වය දෙන්න. අපි හැමදාම කවුරු හරි ඇවිල්ලා මේ රට බාර ගන්නකම් මේ රට හදනකම් ඉඳියොත් එහෙම අපිට වෙන්නේ හැමදාම රජෙක් ඇවිත් අපිව පාලනය කළේ රජා අපිව යම් තැනකට අරන් යනකම් නිවට බයාදු ජාතියක් ඉදියට ඉන්න. අපිට කෙනෙකු එනවා නම් අපි ඔහුට නායකත්වය ලබා දීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතුමයි.
නායකයෙකු බිහි වෙන්නේ නැහැ. එහෙම නායකයෙකු දැන් බිහි වුණොත් ඔහු තිබිරගේදීම මරලා දානවා. මොකද මේ පවතින කුණු ගඳ ගහන දේශපාලනය තුල කිසිසේත්ම එවන් නායකයෙකුට මේ රට හදන්න බෑ. එහෙනම් අපි මේ වෙන විටත් රට වටේම මුළු ලෝකෙ වටේම සිව්හෙලයන් එක්සේ සත්ත්වමින් Tamanට හැකි කාර්ය කරමින් පවතිනවා. මේ අවස්ථාවේදී මම ඔබට ආරාධනා කරනවා අපි එකතු වෙමු. තනි තනි වෙමින් සියලු දෙනා කරපු මේ කාර්යවේ එකට එකතු වෙලා තමන්ට දක්වන්න පුළුවන් උපරිම දායකත්වයේ දක්වමින් අපි ඉෂ්ට කරමු. ඔබ බොහෝ විට කෘෂිකර්මාන්තයේ දක්ෂතාවයේ දක්වන කෙනෙක් වෙන්න පුළුවන්. එබැවින් තාක්ෂණ විෂයන්ට මේ සමාජ මාධ්‍ය හැසිරීම් වැනි දේවල් වලට දක්ෂතාවයේ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි එකතු වෙමු. අපි මේ හැමෝම තනි තනියෙන් තමන්ගේ අභිමානය ගැන කතා කරන්නේ නැතුව අපි හැමෝම එක ප්ලැට්ෆෝම් එකක්, එබැවින් එක වේදිකාවක් හදාගෙන ඒ වේදිකාව තුල මේ සිව්හෙලයන්ගේ දසවිධ වූ ශක්තීන් මේ යුගයට අවශ්‍ය විදිහට කොහොමද පාලනය කළ යුත්තේ කියන දේ ගැන කතා කරමු. අපි හැමෝම හැමෝගෙම අදහසකට එකතු කරගෙන මේ වෙනකොට මුළු ලංකාව වටේම ලෝක වටේම විවිධ ශක්තීන් සහිත හෙළයන්ගේ දක්ෂතාවයන් පෙන්නමින් පවතින. ඉතින් මේ හැම දිනාම එක තැනකට ඇවිල්ලා හැමෝගෙම ශක්තීන් කැටි කරගත්තොත් එහෙම මේ රට බොහෝම ඉක්මනට හොඳ තැනකට ගෙනියන්න පුළුවන් කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි එකතු වෙමු කියන දේ ඔබට මතක් කරමි. ඒ සඳහා පළමුවෙනි වෙඩි මුරය පත්තු කරන්නට මම ඔබට ආරාධනා කරනවා. මේ දාන මගේ වීඩියෝ එකේ තියෙන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න අපි එකතු වෙමු. අපි එකතු වෙලා කතා කරමු ඉස්සරහට මොකද්ද කරන්නේ, මොන වගේ දෙයක්ද අපිට කරන්න පුළුවන් වෙන්නේ කියන දේ ගැන කතා කරලා අපි හැමෝටම සාමූහික කතිකාවතක් ගොඩනගන්නට එකතු වෙමු. අපි ඒක අවස්ථාවක දැන්ට තාක්ෂණය ගොඩක් දියුණුයි. අපිට Zoom හරහා නැත්නම් WhatsApp group call එකක් කරා අපිට මූලික පිරිසකට කතා කරගෙන මේ ආන්තරණේ සකස් විය යුත්තේ කොහොමද, අපි කොහොමද මේකට නායකත්වය දෙන නිසි යුග පුරුෂයන් මේ සඳහා අරගෙන එන්නේ, එහෙම නැත්නම් මේ වෙනකොටත් විශාල දායකත්වයක් දක්වන සිව්හෙලයන් කොහොමද මේ ප්‍රධාන ස්ථානයකට අරන් ඇවිල්ලා මේ සේනාවන් සංවිධානය වෙන්නේ කියන දේ අපි කතා කරමු කියන දේ මම ඔයගොල්ලන්ට අද කියනවා. ඒ නිසා හැකියාව තියෙන කැකෑරෙන ලේ තියෙන සුජාත හෙළ දූපතුන් එකතු වෙන්න අපි මේ WhatsApp පරාදනට ඔබ කැමති නම් මේ සඳහා කතා කරන්නට ඔබ එකතු වෙන්න කියන දේ මම නැවතත් ආරාධනා කරමින් අද වීඩියෝ එක නවත්වනවා. තව දුරටත් ඉස්සරහට කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ, මොන කාලවකවානුවලද මේ දේවල් සිද්ධ වෙන්නේ, මේ ස්වර්ණමය යුගයේ ඉදිරි කාර්යයන් මොනවාද අපිට කරන්න තියෙන්නේ කියන දේ මම ඔබට මතක් කරන්නම් එකින් එක. ඉතින් ඒ අවශ්‍යතාවයේ තියෙන තමන්ගේ නිදහස තියෙන තමන්ගේ හැකියාව තියෙන අය එකතු වෙමු. මගේ WhatsApp නම්බර් එක දාලා තිනවා මේ හරහා සම්බන්ධ වෙන්න. අපි දිනයක් දාගෙන මේ අවස්ථාවේදී කතා කරමු ඉදිරි වැඩ කටයුතු කොහොමද කෙරෙන්නේ කියලා. එහෙනම් අදට මගේ වීඩියෝ එක නවත්තනවා. ඉදිරියේදී මේ සම්බන්ධව කෙරෙන සියලු දේ ඔබට මතක් කරමින් තව වීඩියෝ මාලාවන් රැසක් ගෙනමින් මේ කාර්යවේදිකටම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙමින් අද වීඩියෝ එක නවත්තනවා. ඔබට දීර්ඝායු වේවා.